අයිබෝවන් ශ්‍රී ලාංකිකයන් වසින් ශ්‍රී ලංකා දේශය වෙනස් කරන්ඩ දේශය දියුණු කරන්ඩ කවුරුත් කැමති. ශ්‍රී ලංකා දේශයේ වෙනස් කරන පළමු වෙනස්ස ශ්‍රී ලාංකිකයන් වෙන අප තුළ පළමුුවෙන් ඇතිකරමු කියලා හඬ නගමින් වින් ශ්‍රී ලංකා YouTube නාලිකාව ඉදිරිපත් කරන කාලෝචිත වැඩසටාන අවධානමට පෙර අවබෝධය. මේ වැඩසටානේ අපිට අවබෝධය ලබාදීම සඳහා පැමිණ සිටිනවා කිතුුණු පූජක චන්න ජයම ඉතාදරයෙන් පිළිගන්නවා. අපි කියන්න කැමති අපි කියන නිසාම පිළිගන්න යන්න එපා, දකින නිසා විශ්වාස කරන යන්න එපා. සීබුද්ධියෙන් සත්‍යය අවබෝධ කරගෙන නිවහල්ව නිවැරදි තීරණ ගැනීමටයි මේ අවබෝධය ඔබට ලබා දෙන්නේ. දෙවගතිතුමනි, මම ඔබට යොමු කරන පළවෙනි ප්‍රශ්නය තමයි 1948 අපේ ලංකාව නිදහස ලැබුවාට පසු ලංකා ඉතිහාසය ගත්තොත් අපි පල්ලයට ඇවිල්ලා සිටින්නේ. මේ දේට කට්ටිය කියන නිදහසට කරුණු තමයි දේශපාලකයන් මේ රට කෑවා. අද සමාජය මාධ්‍ය කියනවානේ මේ හොරකම් කරා, රට විනාශ කරා, දූෂිතයි, වංචා කරා කියලා එක එක විවේචනාත්මක චෝදනාවන් එල්ල කරන දේශපාලකයට නායකත්වය දුන්නේ දෙන්නේ ඔවුන් වෙනු පෙනී සිටිනේ මේ ආගමික පූජකවරු. ඒ නිසා මම කියනවා, බෞද්ධ රටේ බෞද්ධයන් කියනවා, රට කෑවේ දේශපාලකයන් පමණක් නොව මේ දේශපාලකයට නායකත්වය දුන්න පූජකවරු. ඔවුන් තමයි අපේ ගොනාට ඇඳුවේ, ඔවුන් තමයි අපේ මුලා කරේ, රට කෑවේ විනාශ කරේ, ඒ දේශපාලනයට කඩේ ගියපු මේ පූජකවරු. ඒ ප්‍රශ්නේ කිතුණු පූජකවරයෙකුට මම ඔබතුමාට යොමු කරනවා. රූබන්, ඔබ පොඩක් සැර වැඩි කතාවක් කිව්වා මේ ආගමික පූජකයෝ දේශපාලඥයන්ට කඩේ යනවා කියලා. ඒ වචනය ටිකක් පූජකයන්ට කතා කරනකොට ඒක එතරම් ගැළපෙන්නේ නැහැ කියලා තමයි මම හිතන්නේ. කෙසේ වෙතත් මම ඔය ගැන පැහැදිලි කිරීමක් කරන්න මේ අපි අතරේ තියෙන පොඩි උදාහරණයක් දෙන්නම්. ඔබ අහලා ඇති කට්ටඩියයි යකයි ගැන. කට්ටඩිය හිතාගෙන ඉන්නවා යක්ෂයාට කියලා තමන්ගේ වැඩේ කරගන්නවා කියලා. ඒ වගේම තමයි යක්ෂයා හිතාගෙන ඉන්නවා කට්ටඩියට කියලා තමන්ගේ වැඩේ කරගත්ත කියලා. අද ඔබ ඔය නගන චෝදනාව ඉතාම අතලොස්සකට නැගිය යුතු චෝදනාවක්. මොකද මම ඔය පූජකයන්ව ඔය අංශය තුළ තුනකට බෙදලා ඔබට පෙන්නන්නම්. පළවෙනි කණ්ඩායම තමයි අර මම කිව්ව කණ්ඩායම. ඒ කියන්නේ ඇත්තටම ඔව් තමන්ගේ පූජක වස්ත්‍රයට සැඟවිලා ඒකට මුවා වෙලා තමන්ගේ ඕනෑපාකම් කරගන්න, තමන්ගේ පටු අරමුණු අදහස් ආශාවන් පරමාර්ථයන් ඉෂ්ට කරගන්න ඒගොල්ලන් වැඩ කරන එක අපිට පේනවා කට්ටඩිය වගේ. ඒ වගේම තමයි කට්ටඩිය හෝ ඔබට හිතා ගන්න පුළුවන් ඒක අනිත් පැත්තත්. දෙවනි කණ්ඩායම තමයි මේ සිදුවීම් මත කණ්ඩායමක් ඉන්නවා. ඒගොල්ලන් මේ පිටතට ඇවිල්ලා සමාජ මාධ්‍ය පාවිච්චි කරලා, ප්‍රධාන මාධ්‍ය පාවිච්චි කරලා ඒ අය මේ ගැන කතා කරන්නේ නැහැ. නමුත් තමන්ගේ සීමාව තුළ, තමන්ගේ වේදිකාව තුළ තමන් ඒ අයව දැනුවත් කරමින් සහ ඒ අයට හරි අවබෝධය දෙමින් ඉන්නවා. ඒ වගේම තමයි තවත් කණ්ඩායමක් ඉන්නවා. ඒ අය ඔය දෙපැත්තටම නැහැ. දේශපාලනය ගැනත් නිවුට්‍රල් අදහසක ඉන්නවා. ඒ වගේම තමයි දේශපාලනය සහ ආගම කියන දේ සම්බන්ධ නොකරගෙන බොහෝම නිශ්චලව තමන්ගේ වැඩේ නැත්තම් තමන්ගේ අධ්‍යාත්මික සේවය කරමින් එයයි ඉන්නවා. එතකොට අපිට ඔය චෝදනාව පූජකයා රට කණ්ඩ උදව් කළාය කියන චෝදනාව අපිට බැහැර කරන්න වෙනවා. හැබැයි ඔබ නගන ප්‍රශ්නේ යම් කිසි පැත්තක් තියෙනවා. මොකද අර පූජක වස්ත්‍රයට තමන්ගේ දහමට මුවා වෙලා තමන්ගේ ආශාවල්, තමන්ගේ අරමුණු, ලෞකික අරමුණු ඉෂ්ට කරගන්න වැඩ කරන සුළුතරයක් නිසා, ඒ කියන්නේ ඉතාම තතලොස්සක් නිසා ඔබ කරන චෝදනාව සම්පූර්ණයෙන් බැහැර කරන්න බෑ. නමුත් සමස්ත පූජක ප්‍රජාවට ඔබ කරන චෝදනාව සුදුසු නොවේ. ද ඔබතුමා කියපු දේ මටත් පැහැදිලි, මේ බලන අයටත් පැහැදිලි. හොරකම් කරන, වංචා කරන, රට ජාතිය විනාශ කරන, ලාංකික අනන්‍යතාවය නැති කරපු මේ දේශපාලකයන්ට අනුබල දීම වගේම තමයි ඔවුන්ගේ වරද නොදක
ඒ වරද විවේචනාත්මකව දකින්න බැරුව වැරද වැරදි විදියට දකින්න බැරුව පැත්තට වෙලා නිගණ්ඩව සිටීමත් අපි දකින්නේ පූජකවරුන්ගේ වැරද. පේනිසා 1948 පස මේ දක්වා ඒ දේ තම වෙලා තියෙනෙ. එතකොට ඒ පූජකවරුන් වගගේ යුතුයි. දැන් තාම ලංකාවේ පූජකවරය කිව්වාම ඔබතුමා පාස්ටවරය කිව්වාම පාද කෙනෙක් කිව්වාම ස්වාමීන් වහන්ස නමක් කිව්වාම මෞලවි කෙනෙක් කිව්වාම මිනිස්සුට ගරුත්වයක් තියෙනවා. ගෞරව පිළිගැනීමක් තියෙනවා. ඒගොල්ලෝ ඒගොල්ලෝ කියන දේ විශ්වාස කරනවා. නමුත් දේශපාලකයන් මේ යක්ෂයාව කට්ටාඩින් පාවිච්චි කරනවා වගේ ඒගොල්ලෝ පාවිච්චි කරලා ඒ කියන්නේ පූජනීය සිද්ධාස්ථානට ගිහිලා යාතිකාවන් කරලා පූජාවන් ඔප්පු කරලා තමන් නිවැරදි නායකයෙක් ලෙස තමන් ධර්මිෂ්ඨයෙක් ලෙස තමන් දක්ෂ බව පිණිසිට. එතන ඉන්න පූජකවරුන් කවදාවත් කියලා දෙන්නේ නැ මේ ඉන්නේ ඔබ විනාශ කරන සොරෙක් කියලා. එහෙම කියන්නේ නැ නිහඬව ඉන්නවා. ඒගොල්ලෝ බ්ලෙෂ් කරනවා. පූජාවන් ඔප්පු කරනවා. එතකොට මම කාන්නේ මේ ඒක විතරක් නෙමෙයි ඒගොල්ලෝ දේශපාලනේ නිරත වෙ සිටිනවා. චන්දීලන ක්‍රිස්තියානි පූජකවරු චන්දීලන ඉන්නවා. එතකොට ඇත්තටම කියන්නේ මේ ආගමික පූජකවරුන් චන්දීලන්න පුළුවන්ද? ඔබ අහපු ප්‍රශ්න දෙකකට කැඩෙනවානේ රූපන්. දේශපාලඥයන්ගේ වරද දැක දැකත් මුනිවත රකින්නේ ඇයි කියන ප්‍රශ්නේ තමයි පළවෙනිින්. බියටද? අයටද? ඔකට පොම අර වගේම පොඩි උදාහරණයක් දෙන්නම්. ඒ තමයි ඔබ දැකලා තියෙනවද මැජික් කාරයයි කඩුවයි. මැජික් කාරයා කඩුව ගිලිනවා. ඊට පස්සේ මොකද සිද්ධ වෙන්නේ? ඊට පස්සේ මැජික් කාරයට සිද්ධ වෙනවා උඩ බලාගෙන ඉන්න අඩුම ගානේ කිවිසුමක් කැස්සක් වචනයක්වත් කතා කරන්න බෑ. ඇයි ඒ? කඩුව ගිලලා තියෙන නිසා. කඩුව ගිලපු පූජකයන්ට ඒකට විරුද්ධව කතා කරන්න බෑනේ. ඊළඟ වතාවෙත් මොකද වෙන්නේ? තව කඩුවක් බස්ස ගන්න තමයි වෙන්නේ. ගිලින්ද වෙනවා. ඉතින් ඒ අය ගැන අපිට ලොකු කතාවක් මෙතන අවශ්‍ය නැහැ කියන එකයි මම කියන්නේ. සුළුතරයක් ඉන්නවා කඩුව අපිට ලබා දෙන මේ පූජකවරුන්ට ඡන්දය ඉල්ලන්න පුළුවන්. දේශපාලනේ හොඳයි. දෙවනි ප්‍රශ්නේ එක. අපි දෙවනි ප්‍රශ්න ගැන කතා කරනවා නම් පොඩ්ඩක් බයිබලයට ගමන් කරන්න වෙනවා. අපේ පැත්ත ගැන කතා කරන්න. මොකද මම නියෝජනය කරන්නේ ක්‍රිස්තියානිය නිසා. ඔව්. එතකොට අපි ප්‍රථමයෙන් බලමු ඊස්රායල් සෙනග. මොකද ක්‍රිස්තියානි ඇදහිල්ල කියන එක අපිට හම්බ වෙන්නේ, එහෙම නැත්නම් මූල්‍ය වෙන්නේ ඊස්රායල් නිසා. පරණ ගිවිසුමේදී දෙවියන් වහන්සේ විසින් උන්වහන්සේටම කියා අනාගත වක්තෘ කෙනෙක්ව තෝරාගෙන, පූජකයන්ව තෝරාගෙන උන්වහන්සේ ඒ අයට මඟ පෙන්වා ඒ සෙනගට උන්වහන්සේ රජව සිටියා. ඒ සෙනගට උන්වහන්සේ තමයි රජව හිටියේ. පසු කාලිනව මොකද වුනේ? ඊස්රායලේ අවට රටවල් දිහා දැක්ක ඊස්රායල්වරු ඒ රටවල් දිහා බලලා ඒ රටවල් වල සඵලත්වය, ඒ රටවල් වල පාලනය, ඒ රටවල් වල ක්‍රියාදාමය සියල්ල දැකලා මේ අය එකට එකතු වෙලා මේ පූජකයා ළඟට ඇවිල්ලා කියනවා, බලන්න අපේ අසල්වාසී රටවල් දිහා, ඒ අසල්වාසී රටවල් වලට රජ කෙනෙක් ඉන්නවා, ඒ රාජ්‍ය පාලනය කොච්චර සාර්ථකද, ඒ නිසා කරුණා කරලා ඊස්රායල් වන අපිටත් රාජ්‍ය පාලනයක් ගේන්න කටයුතු කරන්න, අපිටත් රජෙක් ඕනේ කියලා. දෙවියන් වහන්සේ මේ ගැන මොනවද පූජකයාට කතා කරලා කියන්නේ? දෙවියන් වහන්සේ කතා කරලා කියනවා, මේ සෙනගට මම රජව හිටියා, නමුත් ඕන් මාව එපා කරලා මාංශමය රජ කෙනෙක්, එහෙම නැත්නම් මිනිස්යන් අතරින් කෙනෙක් රජ කෙනෙක් හැටියට ඉල්ලනවා. ඒ නිසා ඕන් එපා කළේ මාවයි. ඕන් ඉල්ලන දේ මම දෙන්නම්. හැබැයි ඕන් අනාගත්ත කට ඕන්ට තොලේ තියාගන්න වෙනවා කියලා දෙවියන් වහන්සේ කිව්වා. අන්න ඔතනින් තමයි ඊස්රායල් සෙනගට රජ කෙනෙක් පත් උනේ. ඒ වගේම ඊස්රායල්ගේ පළවෙනි රජ සාවුල්, ඔබ කියවලා ඇති කියලා මම විශ්වාස කරනවා. සාවුල් රජුරෝ රජකම් කිරීමේ රජ සමය ගැන ඔබ බැලුවා නම් ඔබට පැහැදිලි, දෙවියන් වහන්සේ ඊස්රායල් පාලනය කරපු හැටි, රජ කෙනෙක් පත් වුනහම රජ කෙනෙක් කොහොමද ඊස්රායල්ට මඟ පෙන්වපු හැටි, ඒ දෙකේ වෙනස ඔබ දකින්නට ඇති. දඬුවමුත් කරානේ, නෙරපා දැමුවා. ඔවුන්ට විරුද්ධව මේ මොනවාද අනායමක කිව්වා, ඒගොල්ලෝ තරවටු කරා පූජකවරු. ඔව්. ඉතින් තව පොඩ්ඩක් මට කතා කරන්න ඉඩ දෙන්න මේ ප්‍රශ්නය ගැන. කිතුනු අයට, විශේෂයෙන් මේ වීඩියෝව නරඹන කිතුනු ප්‍රජාවට මට පොඩ්ඩක් කතා කරන්න දෙන්න. දැන් පරණ ගිවිසුමේදී අපිට පේනවා මේ පූජකයන් ඍජුවම
දේශපාලනයට යම් සම්බධතා තිබුණා, රජ්ජුරුවන්ට යම් සම්බධතා තිබුණා. නමුත් ඒ අය කළේ රජ්ජුරුවන්ට අනුශාසනා කිරීම, උපදෙස්දීම වැනි ඔවුන්ගේ කොටසයි. රජවරුන්ට නායකත්වය දුන්න පූජක, රජවරුන්ට අනුශාසනා කළේ නායකත්වය දුන්න පූජකවරු. ඒක පළවෙනි පොයින්ට් එක. දෙවනි දේත් මං කියන්නම්, දෙවනි දේට යන්න පොඩි විස්තරයක් කියන්න අවශ්‍යයි. ඒ තමයි අද අපි ඉන්න යුගය අපි තේරුම් ගන්න අවශ්‍යයි. අද අපි ඉන්න යුගය නව ගිවිසුම් යුගය, ඒ වගේම තමයි අපි ඉන්න යුගය සභා යුගය. එතකොට සභා යුගය තුල සභාවට ක්‍රිස්තුස් වහන්සේ, එනම් සභාවට හිස ක්‍රිස්තුස් වහන්සේ. එතකොට ක්‍රිස්තුස් වහන්සේ සභාවට දේශපාලනය ගෑවෙන්න, මිශ්‍ර වෙන්න ප්‍රස්තාවයක් තබා නැත. සභාවට මේ පොළවේ තිබෙන්නේ වෙනමම කාර්යයක්, ඒක ආත්මික කාර්යය. එතකොට මේ පොළවේ මාංසාකාර කාර්යය, එහෙම නැත්නම් මේ පොළොව පාලනය කිරීමේ, දේශය පාලනය කිරීමේ කාර්ය සභාවට පවරලා නැහැ. විශේෂයෙන් ඒ අතරින් ස්පතු කරන්න අවශ්‍යයි, කිතුනුවෙකුට දේශපාලනයට පිවිසෙන්න පුළුවන්. ඒකේ ප්‍රශ්නයක් නැහැ. ඒක යාගේ හදවත හෝ යාගේ ආශාව හෝ යාව ඩ්‍රයිව් වෙන නැත්නම් යාව යොමු වෙන ශේෂ්ත්‍රය වෙන්න පුළුවන්. නමුත් මම මෙතන කතා කරන්නේ පැහැදිලිව පූජක තලයේ, පූජක නිලයේ සිටින කිතුනුවෙකුට, නැත්නම් කිතුනු සේවකයෙකුට දේශපාලනයට පිවිසීම ගැන බයිබලයේ අනුබල දෙන්නේ නැත. ඒක දෙවියන් වහන්සේගේ කැමැත්ත වෙන්නේ නැහැ. ඒක ඉතාමත් පැහැදිලියි. පැහැදිලියි පූජකතුමනි, මම හිතන්නේ ඔබටත් පැහැදිලි ඇති. පූජකවරයන් රජවරුන් පාලනය කරනවා මිසක උන් ඡන්ද ඉල්ලන්නේ නැහැ. කියන්නේ කිතුනුවන් දේශපාලනයේ නිරතව සිටින්න පුළුවන්. නමුත් කිතුනු පූජකවරෙක් දේශපාලනය කරන්න බෑ. දේශපාලනය කරන අයට අනුශාසන අවබෝධය දෙන්න නායකත්වය දරන කෙනෙක් කියලා පූජකතුමා ඔබතුමා පැහැදිලි කර අපිට කියන්න පූජකතුමනි, කියන්නේ මේ පූජක වරුන් ගත යුතු තීරණය මොකක්ද? මෑත ඉතිහාසය අපි අරගෙන බලමු. ඔබ දන්නවා ඇමරිකානු ජාතික සුභාරංචි සේවකයෙක් හිටියා බිලි ග්‍රැහම් කියලා. මේ බිලි ග්‍රැහම් කියන ජ්‍යෙෂ්ඨ පාලකතුමාට ඔහුගේ අර පීක් ලෙවල් එකේදී, අග්‍ර ස්ථානයට පැමිණි යුගයේදී ඔහුට අවස්ථාවක් ලැබුණ යම් පක්ෂයකින් ඒ පක්ෂය නියෝජනය කරමින් ජනාධිපතිවරණයට ඉල්ලන්න. එතකොට ඔහු මොකද්ද දුන්නු ප්‍රතිචාරය ඔවුන්ට? ඒක ඉතාමත් වැදගත් කිතුණු අපට. ඔහු කියනවා, දැනටමත් මම ජනාධිපති ධූරයට වඩා ඉහළ ධූරයක් ධර්මෙන් සිටින්නේ. ඒ ධූරය අතහැරලා මම මොකටද පහළට බසින්නේ? එතකොට ඔහු දැක්ක දේ තමයි, දෙවියන් වහන්සේ ඔහුව ආත්මික මෙහෙවරකට කැඳවා තිබෙනවා නම් ඒක මේ භෞතික ලෝකයේ පාලන තන්ත්‍රයට වඩා, ජනාධිපති පුටුවලට වඩා, ආසනවලට වඩා ඒක ඉහළව තිබෙනවා කියලා. ඒක ඉහළ කැඳවීමක් බව ඔහු තේරුම් ගත්තා. අද වර්තමානයේ කිතුනු පූජකයන් විශේෂයෙන් මේ දේ තේරුම් ගත්තොත්, නැත්නම් අර බිලි ග්‍රැහම් දේවදාසයාගේ මට කතා කරන්න පුළුවන්. මම නියෝජනය කරන්නේ ක්‍රිස්තියානි පූජකත්වය නිසා මට කතා කරන්න පුළුවන් ඒ ගැන. රොබන්, මම ඒ ගැන කියන්නම්. ක්‍රිස්තියානි පූජකයන් තේරුම් ගත්තා නම් බිලි ග්‍රැහම් කිව්ව කතාව කවදාවත් ඔවුන්ගේ කැඳවීම අතහැරලා පහළට බහින්නේ නැතුව පොඩ්ඩක් මට ඉඩ දෙන්න. ඒ කියන්නේ කවුරු හෝ ක්‍රිස්තියානි පූජක කෙනෙක් තමන්ගේ පූජාත්වරය, එහෙම නැත්නම් පූජකකම අතහැරලා දේශපාලනයට පිවිසෙනවා නම් අපි විශ්වාස කරන්නේ මොකද්ද? දෙවියන් වහන්සේ තමයි කෙනෙක්ව පූජකකමට, නැත්නම් දෙවියන් වහන්සේගේ සේවකත්වයට කැඳවන්නේ කියලා. ඒකට අපි කියනවා දිව්‍යමය කැඳවීමක් කියලා. එහෙමනම් යම්කිසි කාලයකදී පූජකයෙක් කියනවා නම් මට දැන් දේශපාලනය කරන්න ඕනේ, ඒ නිසා මම පූජක තනතුර අතහැරලා මම දේශපාලනය කරනවා කියලා, ඒ කියන්නේ ඔහු කලින්, ඒ කියන්නේ ඔහු දරපු ඒ පූජකකම තුල ඔහු වැරදි තැනක ඉඳලා තියෙන්නේ. ඔහුට දෙවියන් වහන්සේ කැඳවීමක් දීලා නැහැ. ඔහු ඒ
එතන වරද්දක නිදල තින ජීවිතය අතරමං වෙලා ඉදල තින පූජකෙක් කැටියට. එහෙම නැත්තං ඔහු දැන් අතරමං වෙලා ඉන්නේ. හිත රෝබට වැටහුණ නායක කියන්නවා ලංකාව ප්‍රසිද්ධ නායකෙක් ඉරාන් වික්‍රමරත්න. එතුමා කෑන්න ඉතාම දක්ෂ ලංකාවම පිළිගන ජාත්‍යන්තර ආර්ථික විද්‍යාව සම්බන්ධ විශේෂඥයෙක්. එතුමා ගිපියාත් පූජකවර මමිතන ඔබගි නිකායේ අපි ඒගෙන කතා කරන්න අවශ්‍යනෑ නිකාය. එතුමා කෑන පූජකත්වේ අරද ඒ විනයානුකූලව ඒ නිකාය නිවත්වෙලා දේශපාලනය කරන ආදර්ශමත්ව දේශපාලනය කරන ඒක ප්‍රශ්නයක් නෑන. ය අයින් වෙලා දේශපාලක කැටියට තමයි යා දේශපාලනය කරන්නේ. මම චෝදනා කරන්නේ කන පූජකත්වය තුළ ඉඳගෙන පූජක ඇඳුම දාගෙන පූජකවරක ආමන්ත්‍රණය ලබමින් දේශපාලනය කරන එක ගෙන තම අපිට තියෙන ප්‍රශ්නය ොඩා කටයන්න ද කීපදනක නම් සමාර නම් කියන්න අවශ්‍යන අපිට කැනෙ ඔබතුම දන්න නොම කියන්නේ කාවද කවරු ගැනද පූජකත්වය දාලා ගියාට කමන්න න තවත් ගීලත් පූජකත්වය තුළ සිටීම තමයි අපි තියෙන ගැටලුව. ඔබගේ ප්‍රශ්නය ප්‍රශ්න දේකට බෙදෙන හින්දා මම උත්තර දෙන්නම් දෙවිදිහකට. පළවෙනි දේ තමයි ඔබත් කිතුනුවෙක් මන් දන්න විදිහට. එතකොට ඔබ කිතුනුවෙක් විදිහට කොහොමද කියන්නේ තමන් කරමින් හිටපු මෙහෙවර වන ආත්මික මෙහෙවර නැත්තං පූජකත්වය අතහැරලා දේශපාලනයට පිවිසීම ප්‍රශ්නයක් නැහැ කියලා. මම ඔබට ඉතාමත් පැහැදිලිව කිව්වා පූජකත්වය පැමිණෙන්නේ දෙවියන් වහන්සේ ඔහුව කැඳවා තිබෙනවා නම් ස්වර්ගීක කැඳවීමක් ඔහුට තිබෙනවා නම් මේ පොළවේ ඔහු ඒ ස්වර්ගීක කැඳවීමට කීකරු වෙලා ඒක මේ පොළව තුල ඉෂ්ට කර යුතුයි. එතකොට ඒක කරමින් ඉන්නකොට ඔහුට ආශාවක් ඇති වෙලා මේ දේශපාලනය හෝ වෙන ශේත්‍රයකට ඇතුල් වෙන්න ඔහු පූජකත්වය ඇතහැරලා ඒ ශේත්‍රයට හෝ දේශපාලනයට අපි කතා කරන්නේ දේශපාලනය ගැන දේශපාලනයට ඇතුල්වීම මොන වගේද කියලා මම ඔබට අර බිලි ග්‍රැහම් දේවදාසයාගේ උදාහරණෙනුත් කතා කළා. ඒ වගේම මම ඉතාල පැහැදිලිව කිව්වා එහෙමනම් ඔහු පූජාත්වරේ නැත්තම් පූජක සේවයේ යෙදී ඉඳලා තියෙන්නේ ඔහු අතරමං වෙලා ඔහු ඒක වරද්දගෙන ඉඳලා තියෙන්නේ. එහෙමත් නැත්තම් ඔහු දැන් වරද්දගෙන තියෙන්නේ. ওই දෙකෙන් එකයි. හරි 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 මට පොඩ්ඩක් ඉඩ දෙන්න. මොකද ඔබ අපේ මම නියෝජනය කරන මේ නිකාය පාවිච්චි කරා. ඒ වගේම ඔබ අද වර්තමානයේ ඉන්න දේශපාලනඥයෙකුගේ නමක් සඳහන් කළා ඉරාන් වික්‍රමරත්න කියලා. ඔහු අපේ නිකායේ හිටපු දේවදාසයෙක්. පසුව ඔහු ඔබ කිව්වා වගේම අක්‍රපත්‍ර එහෙම නැත්නම් පූජක ලයිසන් එක බාර දීලා නීත්‍යානුකූලව විනයානුකූලව ඔහු එය අතහැරලා දේශපාලනයට පිවිසලා තිබෙනවා. ඒක ඔහුගේ පෞද්ගලික අදහසක්. ඒ ගැන මම වැඩි අදහසක් ඉදිරිපත් කරන්න කැමති නෑ. නැත්නම් කවුරුත් දන්නවා ඒක එතුමා කියන අපිට කතා කරන්න අපි මාතෘකාව නෙමෙයි. එතුමා ඊටම ආදර්ශමත් සේවය කරනවා. නමුත් ඔබගේ නිකායේ ඒ වගේම ලංකාවේ පිළිගත් කිතුණු නිකායන් වල එවැනි තීරණයක් ගන්නකොට විනයානුකූලව ඔවුන් ක්‍රියා කරනවා. නමුත්තර පෞද්ගලිකව තමන් ඉතන දේ කරන පූජකවරුන් ඉන්නවා. තම කැන මම දැකලා තියෙනවා සමහර දේශපාලකයන්ගේ ගෙවල් වලට ගිහිලා ඔවුන්ගේ කාර්යාලයට ගිහිලා කැන පක්ෂ ભેදේ තියාගෙන යාඥා කරන ඔවුන්ගේ කැන භෞතික වාසි ලබන ආය කණ්ඩායම මම දන්නවා. ඔබතුමත් දන්නවා. අපි ඒ ගැන අපි කතා නොකර සිටිමු. නමුත් අපි බයිබලෙම කියවලා තියෙනවා යොහන් බෞතිස්ම කියන්නේ යේසුස් වහන්සේගේ සේවයට මුල පුරපු කියනතන ඒ සේවය ආරම්භ කරන යුගයේ ඉරපු යොහන් බෞතිස්සම කියන්නේ රජ කෙනෙක් වරදක් කරාම ඒ වරද හංගවල දුන්නස බිල්ල කැලවිලා ගියා. නිර්මිතව කිව්වා. නමුත් අපිට සමානට අපිට ඕන නැති වැඩක් කියලා කියන්න පුළුවන්. පූජකවරුන් කියන්න පුළුවන් ඇඟ බේර ගන්න පුළුවන්. නමුත් පූජකවරුන් ගැන තාම විශ්වාසය තියෙනවා. ඔවුන් නිවැරදි මාවතට අපි ගෙනියයි කියලා. නමුත් මේ තාම අපිට කනගාටු මේ බෙල්ල ගැලවිලා යන නිසාද මේ පූජකවරුන් මේ දේශපාලකයන්ට කඩේ යන්නේ? ඔබතුමා බයටද කියන්නේ මේ මොනවාද නිහඬව සිටින්නේ කියලා වොත් ඔබතුමා කතා කරනවා. නමුත් අනිත් අය පොදුවෙන් ඒගොල්ලෝ වෙනුවෙන් කතා කරනවා. ඒ අය රූබන් ඒ අයගේ වේදිකාව තුළ ඒගොල්ලන් නිවැරදි දේ සමාජගත කරමින් ඉන්නවා. නමුත් ඔබ අහන ප්‍රශ්නේ මේ සමාජ මාධ්‍ය ප්‍රධාන මාධ්‍ය පාවිච්චි කරලා උන් කතා නොකිරීම ගැන. බහුතරයක් පූජකවරු ඔවුන්ගේ කාර්ය ඔවුන් නිවැරදිව කරමින් ඉන්නවා. නමුත් සුළුතරයක් ගැන මම ඔබට කිව්වනේ ඒ ඉතාම සුළුතරයක්
පටු වාසී තකා ඒ පූජාත්වරයට ඒ නිකායන් ඒ ආගම්වලට මුවාවෙලා ඒගොල්ලන්ගේ අරමුණු කරා ගමන් කරමින් ඉන්නවා. ඒ අය ගැන අපිට කතා කරන්නවත් වටින්නේ නැහැ. හැබැයි අවාසනාවකට සමස්ත සෙනග ජනතාව හිතාගෙන ඉන්නවා මේ අපේ ආගමික පූජකයානේ, මේ අපේ ආගමනේ, ඉතින් එයා කියන දේ හරි ඇතිනේ, එයා අපිට දෙන මඟ පෙන්වීම හරි ඇතිනේ කියලා රැවටීමක් සිද්ධ වෙනවා. ඒකයි මම කිව්වේ අර මුලින්ම කට්ටඩියා සහ යක්ෂයා කියලා. එතකොට ඊළඟ දේ තමයි මේ අර නිහඬව ඉන්න අය, නිහඬව ඉන්න අය ගැන මම ඔබට කිව්වා ඒ අය ගැනත් මට කතා කරන්න අයිතිවාසිකමක් නැහැ. මුනිවත රකින්නා වූ තව සුළුතරයකුත් ඉන්නවා. අනිවාර්ය පැහැදිලි දේවගතිතුමනි, අපි අවසාන ප්‍රශ්නයට යොමු වෙන්න ප්‍රථම අපි ඉතාම ගරුසාරව ඉතාම උසස් අන්දමෙන් අරද අපි පිළිගන්න පූජකවරු ක්‍රිස්තියානි වෙන්න පුළුවන්, බෞද්ධ වෙන්න පුළුවන්, ඉස්ලාම් හින්දු වෙන්න පුළුවන්. ඒ පූජකවරුන්ව අපි උසස් තලයක තියලා අපි සමහරකට සිවුරට ගරු කරනවා, ලෝගෝට ගරු කරනවා, පූජක ඇඳුමට බවක් ගරු කරනවා. මේ එවැනි විශ්වාසයක් තියෙන මේ ලාංකිකයන්ව මේ පූජකවරුන් මුලා කරන එක රැවටෙනක ඉතාම කනගාටුදායක කාරණාවක්. අපිට මෙහෙම කියන්න පුළුවන්, කියන්නේ ඌරන්ව අපි නාවලා සෝදලා ඇදේ තිබ්බාම හරිද, ඌරා කොහොමද යන්නේ මඩගොඩට. අපිට දකින්න තියෙන්නේ මේ ගරුසාරව උසස් අන්දමෙන් දකින පූජකවරුන් ඉතාම පහත් මඩගොඩට වැටෙන එක ගැන ඉතාම කනගාටු. ඇත්තටම ශ්‍රේෂ්ඨ මතක් කිරීමක් කරා බිල්ලි ග්‍රෑම් ගැන. මම හිතන්නේ පූජකවරුන් එහෙම ඉන්න ඕනේ, නිර්භීතව සිටින්න ඕනේ, රට වෙනස් කරන්න ඕනේ නම් පූජකවරුන් තමන්ගේ වගකීම ඉටු කරන්න ඕනේ. ඒ වගකීම ඉටු කරන පූජකවරුන්ට අපි ගරු කරන්න ඕනේ, අගය කරන්න ඕනේ. දේවගතිතුමනි, මට අවසානයක් කරිට කියලා දෙන්න, රටේ ස්වරභාවය, රටේ ආර්ථිකය, රටේ සමාදානය, රට තුළ සහජීවනය, සංහිඳියාව ඇති කිරීමට නායකෙක් ඕනේ. ඒක තමයි රටේ නායකයා. එනම් අපි ලංකාව, දෙස් ලංකාවේ අපි පත් කරන්නේ ජනාධිපතිවරයෙක්. මේ ජනාධිපතිවරයා පත් කිරීමට පලා සිටිනවා අපේ ලාංකිකයන්. එවන් අය නිවැරදි නායකෙක් පත් කරන්න බැරි වුණොත් රට තිබ්බ තත්ත්වේ පල්ලයට වැටෙන්න යනවා. සමහර අය මේකට මුලා වෙලා, කියන්නේ අද දේශපාලකයන් තමගේ ලකුණු වෙනස් කරගෙන, අද පුටුවක් නැහැ, පුටුව ලකුණ නැහැ, බුලත් කොලේ ලකුණු නැහැ, අලියා ලාංඡනය නැහැ. ඒගොල්ලෝ වෙනස් වෙලා එක එකනා විවේචනය කරන ඔවුන්ගේ ප්‍රතිපති ප්‍රකාශනය තුළ රට වෙනස් කරන්නේ අපි, රට දියුණු කරන්නේ අපි කියලා. නමුත් පල්ලයට ගෙනාවේ කවුද කියලා තාම දන්නේ නැහැ. නමුත් රටවැසියන් දන්නවා මේ රට මේ තත්ත්වයට පත් වෙන්න හේතුකාරකය කුමක්ද, කවුද කියන එක දන්නවා. අපි මේ දේ කතා කරා. මට පැහැදිලිව කියන්න, කිතුනුවන් විශේෂණ, ඔබ නියෝජනය කරන කිතුනුවන් තමන්ගේ රටේ නායකයාගේ පත් කරනකොට සැලකිලිමත් විය යුතු කරුණු කුමක්ද? පළවෙනිම දේ තමයි අපි දකින අපේ රටේ හිටපු ජනාධිපතිවරු සහ රාජ්‍ය නායකයෝ වන මේ දේශපාලඥයෝ, මේ අය ප්‍රධාන වශයෙන් මිත්‍යාවට මුල් තැන දෙනවා. එතකොට කිතුනුවන්මන අපිට මිත්‍යාවට මුල් තැන දෙන නායකයෙක්ව පත් කරගන්න පුළුවන්ද? ඒ ප්‍රශ්න අපි පළවෙනිින් අපි අහන්න අවශ්‍යයි. සමහර ජනතාව කිතුනුවන්ට චෝදනාවක් තියෙන, කිතුනුවන් සමහර අය කියන්නේ නායකයෝ පත් කරන්නේ දෙවියන් වහන්සේ, ඉවත් කරන්නේ දෙවියන් වහන්සේ, ඒ නිසා අපේ අතේ මොකුත් නැහැ කියලා. ඒක ඇත්තද? කියන්නේ එහෙනම් දෙවියන් වහන්සේ නායකවරු පත් කරා නම් රට ප්‍රපාදිර යන දෙවියන් වහන්සේ වගේ කියන්නේ. ඒක පිටුට පැහැදිලි කරන්න, ඒක මොකද්ද දෙවියන් වහන්සේ පත් කරනවා කියන කතාව? ඡන්ද දෙන්නේ දේව දූතයෝද? නෑනේ, ඡන්ද දෙන්නේ ඔබයි මමයි. ඔව්. එහෙමනම් ඡන්ද දෙන්නේ ඔබයි මමයි නම් අපි ඇයි දෙවියන් වහන්සේට චෝදනා කරන්නේ මේ පත් කරගත්ත ජනාධිපති ඔබගෙන් කියලා? අපි පළවෙනි තේරුම් ගන්න ඕන දේ තමයි අපි තමයි අපේ නායකයව කතිර ගහලා පත් කරගන්නේ. කතිර කියන්නේම ඔබ දන්න ඕනේ සලකුණ මොකද්ද කියලා. වරදක්නේ අපි කරන්නේ. ඉතින් කතිර සලකුණ ගහලා අපි අපිට නායකෙක්, රජ කෙනෙක් නායකයව පත් කරගන්නවා. එතකොට ඒක දෙවියන් වහන්සේගේ කැමැත්තද? දැන් ජේසුස් වහන්සේව සොයාගෙන ආපු අර පරිසවරුන්ට වෙච්ච දේ මතකද? ජේසුස් වහන්සේව හසු කරගන්න. එදා යුගයේ උනේ ඊශ්‍රායල්ව යටත් කරගෙන හිටියේ රෝමය.
එතකොට ඊස්රායලයේ යටත් විජිතයක් රෝමයට. දැන් ඊස්රායලය බදු දෙන්න අවශ්‍යයි රෝම රජයට. ඉතින් පීඩිත සෙනග වෙනුවෙන් කතා කරන ජේසුස් වහන්සේව හසු කරගන්න හොඳ උපායක් හැටියට දැකලා එදා හිටපු පූජකයෙක් ඇවිල්ලා අහනවා, ජේසුනි, මේ සීසර්ට බදු දෙන එක කළ යුතුද නැද්ද කියලා. ජේසුස් වහන්සේගේ උදාහරණය නැත්තම් උත්තර දීම මොකද්ද? මස්සක් ගේන්න නැත්තම් මේ කොයින් එකක් ගේන්න, ඒකේ සටහන මොකද්ද? රූපය කාගේද? මුදල් ඒකකය. එතකොට එක පැත්තක සීසර්ගේ මුහුණ තිබුණා, අනිත් පැත්තේ රෝමේ ලාංඡනය තිබුණා. ඉතින් ජේසුස් වහන්සේ කියනවා සීසර්ගේ දේ සීසර්ට දෙන්න, නමුත් දෙවියන් වහන්සේට අයිති දේ දෙවියන් වහන්සේට දෙන්න. එතකොට මේ ඡන්ද උණුසුම මැද දෙවියන් වහන්සේව ඒකට ඇඳා ගන්න එපා. අපි තමයි අපේ රටේ නායකයෝ පත් කරගන්නේ. ඔය කියන ඔබ කිව්ව මේ කතාව බයිබලයේ සඳහන් වෙනවා. මොකද්ද? නායකයෝ නැත්තම් රජවරු පත් කරන්නේත් මමයි, පහ කරන්නේත් මමයි. මොකද උන්වහන්සේ සර්ව බලධාරී. නමුත් ඒක මෙවැනි ඡන්ද උණුසුමක් මැද ඡන්දයක් ඉදිරියේ ඇසිය යුතු ප්‍රශ්නයක් නෙවෙයි. ඒකට අධ්‍යාත්මික ආත්මික තේරුමක් තිබෙනවා. හරි, අපි එන එළමෙන වැඩසටහන වල ඒ සම්බන්ධව කතා කරමු. අපි බයිබලයේ උපති පොතේ ඉඳලා අපි දකින්නේ මේ ෆ්‍රී විල් එක. සුයාදීනත්වයේ දීලා තිබ මිනිස්යාන්ට තමන්ගේ නායකත්වයේ තමන්ගේ ජීවිතය ගැන තෝරා බේරාගෙන නිවැරදි තීරණ ගැනීමට. ඒ නිසා කිතුනුවෙක් ඔබට අත්දැකීම් තියෙන අවබෝධයක් තියෙනවා. ඒ නිසා ඔබ නිවැරදි තීරණය ගන්න ඕනේ. දෙවියන් වහන්සේගේ දේ දෙවියන් වහන්සේටත්, දේශපාලනයට අයිති දේ දේශපාලනට කරන්න. දෙවෙනි කාරණාව තමයි නායකයෙක් කියන්නේ ආදර්ශමත් වෙන්න ඕනේ. කියන්නේ අද සමහර වෙලාවට තමගේ ගෙදරට ලයිට් අරන් දුන්නා, නැත්නම් අපි පාර හදලා දුන්නා, ගමේ වැඩ පොලක් ඇති කරා, නැත්නම් තමගේ සහෝදරයාගේ ස්කෝලේ දාලා දුන්නා. ඒ වගේ පොඩි මිතාම කාරණාව. එතකොට දේශපාලනයේ වගකීම එක කරන්න. ඒ කරුණු මත තමගේ නායකයන්ව පත් කරනවා, නැත්නම් තමන් පක්ෂේ තෝරගන්නවා. දැන් මේ වගේ ආදර්ශයක් නැති පුද්ගලයන්ව තමන්ගේ පෞද්ගලික වාසියට කිතුනුවත් පත් කරන්න පුළුවන්ද? දැන් සමහර පූජකවරු කියනවා මේ ආවලා තමයි අපි පල්ලි හදලා දුන්නේ, මේ පාර හදලා දුන්නේ, ආවල් දෙමු කියලා කියන එක හරිද? ඔබගෙන් මම පොඩි ප්‍රශ්නයක් අහන්න. අපේ රට ශ්‍රී ලංකාව ලෝක බැංකුවට කොච්චර ණයව ඉන්නවද? දැන් බිලියන 100 ඩොලර් බිලියන 100කට අධිකයි. දැන් මම ඔබගෙන් අහන්නම්, අපේ පාරට ලයිට් ඇදලා දුන්නා, වතුර අපිට ලබා දුන්නා, පාරට තාර ටික දාලා දුන්නා කියලා ඔබ කිව්වහම පල්ලිය ලියාපදිංචි කරා, අපේ දරුවව පාසලට දාගන්න උපකාරයක් කළා. ඉතින් මම ඔබට කියන්නද, දැන් ඔබට වැටහෙනවද මං අහපු මුල ප්‍රශ්නේ තමයි අපේ රට ඩොලර් බිලියන කීයක් ණයද? ඒ කියන එකේ තේරුම ওই දේශපාලඥයෝ ඒගොල්ලන්ගේ අතින් ඒගොල්ලන් ව්‍යාපාරයක් හරි රැකියාවක් කරලා ඒකෙන් උපයලා ගෙනල්ලාද පාර හදලා තියෙන්නේ, ලයිට් අරගෙන දීලා තියෙන්නේ. අපේ රට, අපේ ජාතිය, අපේ රට බංකොලොත් භාවයට පත් වෙන්න මේගොල්ලන් පාලනය කරපු නිසා නේද? නැත්නම් ඒ පාලනයේ ප්‍රතිඵලයක් කියලා හිතෙන්නේ නැද්ද? ඔබ ඒ වගේම හිතන්න කැමති නැද්ද? අපේ පාරට තාර ටික දාලා දුන්නේ, ලයිට් ඇදලා දුන්නේ අර ණය වෙච්ච එකෙන් කියලා. ඒ වගේම තමයි මම එතනදී පොඩි සඳහනක් කරන්න ඕනේ. ඔබ අහනවානේ මේ කිතුණු ජනතාව කාටද ඡන්දෙ දෙන්න ඕනේ, කොහොමද ඡන්දෙ පාවිච්චි කරන්න ඕනේ කියලා. ඒකට මෙතනම තව රුකුලක් දෙන කතාවක් කියන්න කැමති. ඒ තමයි ඔබ පළවෙනියෙන් බලන්න ඕනේ මේ පත් කරගන්න පුද්ගලයාගේ පුද්ගලික චරිතය. එහෙම නැත්නම් ඔහුගේ බෑග්ග්‍රවුන්ඩ් එක, ඉමේජ් එක ඔබ බලන්න ඕනේ. ඒ කියන්නේ ඔහු ආදර්ශමත් කෙනෙක්ද? අපි බැලුවා පළවෙනියෙන් මොකද්ද? මිත්‍යා දෘෂ්ටික දේවල් විශ්වාස කරන කෙනෙක්ද? එසේ නොවිය යුතුයි. ඊළඟ දේ තමයි ඉතිහාසයක් තියෙන්න බෑ රටේ සම්පත් සොරා කාලා, මුදල සොරා කාලා. ඔහුට අතීතයක් තියෙන්න බෑ මිනිමරු චෝදනා. ඔහුට අතීතයක් තියෙන්න බෑ ජාති ભેද, පක්ෂ ભેද, ආගම් ભેද ඇති කරලා, උස්පහත් ભેද ඇති කරලා, අපේ රට ભેද බින්න කරලා තමන්ගේ වාසිය ඒමද සොයන කෙනෙක් වෙන්නට බෑ. අවංකව රටට සේවයක් කරන්න,
දේශපාලනයයි ආගමයි දෙක එකට එකතු කර ගණ්ඩ අවශ්‍ය නැහැ. ආගම අධ්‍යාත්මීර්ත කතා කරන දෙයක්. ආගම කියන්නේ අධ්‍යාත්මයට සේවය කරන දෙයක්. දේශපාලනය කියන්නේ අපේ දේශයට පාලනයක් අවශ්‍යයි, පාලන තන්ත්‍රයක් අවශ්‍යයි, ඒකට වැඩ කරන එකක්. එතකොට මේ දෙක දෙකක් අහසයි පොළොවයි වගේ මේ දෙක එකට එකතු වෙන්න බැහැ. මොකද අද ආගම කියන දේ අද මනුෂ්‍යයාගේ අධ්‍යාත්මික විශ්වාසය මනුෂ්‍යයන්ට තවදුරටත් ඒ කෙරෙහි අදහාගන්න විශ්වාස කරන්න අනුගමනය කරන්න හිතක් ඇති නොවන තැනට පත් වෙලා තිබෙන්නේ ඔය එකට එකතු වෙන්න උවමනා නැති ශේෂ්ත්‍ර දෙකක් එකට එකතු වෙච්ච නිසා. ඒකේ ප්‍රතිඵලයක් වශයෙන් තමයි අද ආගම විකෘතියක් වෙලා තියෙන්නේ. ඉතින් මම ඔබට කියනවා ඔබ ඡන්ද දෙන්න ඕනේ. ශ්‍රී ලාංකීය පුරවැසියෙක් වශයෙන් ඔබ ඡන්ද දෙන්න ඕනේ. නමුත් හිතනුවන්ට මම කියනවා ඔබ එදා දවසේ උදෑසන නැගිට මේ හදවතට සමාදානයේ තියෙන පුද්ගලයාට ඔබ ඡන්ද දෙන්න, ඡන්ද පාවිච්චි කරන්න. හැබැයි ඒක ආත්මික කාරණයක් නෙවෙයි. ඒක භෞතික කාරණයක්. ඔබ දේශපාලනයට කෙනෙක්ව තෝරාපත් කරගන්නේ. ඔබට මං ඉතාම පැහැදිලිව එක දෙයක් කියන්න අවශ්‍යයි. අවසාන වශයෙන් ඔබේ බලාපොරොත්තුව, ඔබේ විශ්වාසය, ඔබේ ඇදහිල්ල, ඔබගේ සියලු යැපීම සිද්ධ විය යුත්තේ ඔබ කිතුනු එක් නම් සියලු යැපීම සිද්ධ වෙන්න ඕනේ දේවරාජ්‍ය මත, දෙවියන් වහන්සේ මත. තව ප්‍රශ්නයක් තියෙනවා දේවගතිතුමනි. මේ ඔබතුමා ඉතාම පැහැදිලි කරා අපේ හැම ගියේ දේශපාලකයන්ගේ නම ගියා. නමුත් අපි දකිනවා මොකද්ද මේ නීති පද්ධතිය, කියන්නේ ලංකාවේ නීති පද්ධතිය. නීති පද්ධතිය කඩ වෙනවා. කියන්නේ එකනාට එක විදියයි, තව දේශපාලකට එක නීතිය. මේක බහුල අපි දකිනවා. එතකොට මේ නීතිය කඩ කරන, නීතිය අවභාවිතා කරන නායකවරුන් අපි දේශපාලනය කියන්නේ පරිසරය තුළ අපි දකිනවා. එවැනි අයට මේ කිතුනුවන් නැත්තම් සමස්ත ශ්‍රාංගිකයන් ප්‍රතිචාර දැක්විය යුත්තේ කොහොමද? හොඳයි, අපි තේරුම් ගන්න ඕන දෙයක් තමයි රූබන්, අපේ රටේ සැකස්ම නැත්තම් අපේ රටේ අත්තිවාරම තියෙන්නේ විධායක ජනාධිපති කම මත විතරක් නෙවෙයි. අපි දන්නවා විධායක ජනාධිපති ධූරය, ඒ වගේම තමයි අධිකරණය සහ ව්‍යවස්ථාව. මේක වන් මෑන් ෂෝ නෙවෙයි. ඒ වගේම තමයි විධායක ජනාධිපති පවා ඔහුට තියෙනවා කැබිනට් මණ්ඩලයක්. ඉතින් එතනින් එහාට අමාත්‍යවරු ඉන්නවා. අපි තේරුම් ගන්න ඕන දේ තමයි ජනාධිපති පත්තුනාට පස්සේ අධිකරණය පාලනය කරනවා නම් එතකොට රටේ සියලු නීතිය ඔහුගේ අතේ. ඔහුට කැමති දේ ඔහුට කරන්න පුළුවන්. දෙවැනි දේ තමයි ඔහු ව්‍යවස්ථාව සහ නීති පද්ධතිය ඔහුගේ අතට පත් වෙලා, මහබැංකුව සහ මහ භාණ්ඩාගාරය ඔහුගේ අතට පත් වෙලා ඔහු අනියම් විදිහට ක්‍රියා කරනවා, අවභාවිතා කරනවා නම් ඒක ලොකු ප්‍රශ්නයක්. රටටම බලපානවා. ඉතින් මම කියන්න කැමති අපේ රටට පත් වෙන නායකයා අධිකරණයට, නීති පද්ධතියට ඒක ස්වාධීනව වැඩ කරන්න අයිතිවාසිකම දෙන, ඒ වගේම තමයි ව්‍යවස්ථාවට ස්වාධීනව වැඩ කරන්න ව්‍යවස්ථාවට ඉඩ දෙන, තමන්ගේ කොටස හරියට තේරුම් අරගෙන තමන්ගේ විධායක ජනාධිපති ධූරය ඔහුගේ සීමාව තුළ ඔහු ඒක නිවැරදිව කරන කෙනෙක්ව අපි තෝරා ගන්න අවශ්‍යයි. අනිවාර්යයෙන්. ඒක තමයි අවශ්‍ය වෙන්නේ. හරි, දේවගතිතුමනි, කියන්නේ නිවැරදි නායකෙක් පත්වීමත් ලංකාවට හානිදායකයි. ඒ වගේම වැරදි නායකෙක්ව තමන්ගේ පෞද්ගලික වාසියට පත් කිරීමත් වැරදි ක්‍රියාවක්. ඒ නිසා ඔබගේ කතිරය ඔබ වැරදි විදියට භාවිතා කළොත් ඒක වැරදක් රටට සිදු වෙනවා නම් ඔබ මමත් ඒ දෙයට වග කියන්න ඕනේ. කියන්න ලාංකිකයන් කියන්නේ පෞද්ගලිකව ඔබ පූජකවරයෙක් හැටියට ඔවුන් කළ යුත්තේ කුමක්ද? කියන්නේ දේ ඡන්දයට දාන්න ප්‍රථම තමන්ගේ පෞද්ගලික ජීවිතය ගැන, ඔවුන්ගේ අධ්‍යාත්මික ජීවිතය ගැන නිවැරදි භාවයක් ඇති කරන්න අවශ්‍ය වෙනවාද නැද්ද? ඡන්දයෙන්ම රට වෙනස් කරන්න පුළුවන්ද? ඒක බලන්නේ හැම ජාතියම බලන, හැම ආගමිකම බලනවා. ඔබ පොදුවෙන් කියන්නේ තමන් වෙනස් වෙන්නේ නැතුව මේ
දේශපාලකයන් වෙනස් කරන්න නිසා කරන්නේ. ඔව් මං හිතනවා ඒ දෙපාර්ශවයටම මගේ පිළිතුර සෑහේ කියලා. ඒ නිසා මම කිතුණු සේවකයෙක් හැටියට මගේ පිළිතුර ලබා දෙන්නම්. කිතුණුවන්ට පමණක් නෙවෙයි සමස්ත ලාංකිකයන්ටම සමස්ත ජනතාවටම මම කියන්න කැමති, කතරෙන් විතරක් අපිට රටේ අනාගතය වෙනස් කරන්න බැහැ. එහෙමනම් තම තමා අපි එකිනෙක කෙනා අපේ ආකල්ප වෙනස් කරගත්තෝතින් අපිට පුළුවන් අපේ රට, අපේ රටේ අනාගතය, අපේ පරම්පරාවට යහපත උදා කරවන්න. ඉතින් මගේ පණිවිඩය ඔබට ඒකයි. අපි වෙනස් වෙමු රට වෙනස් කරන පිණිස. අපි වෙනස් නොවී රට වෙනස් වෙන්නේ නැහැ. අපි සමග රැඳී සිටි නිසා ස්තුතියි. ඔබගේ වටිනා කමෙන්ට්ස් අපිට ප්‍රකාශ කරන්න එළඹෙන වීඩියෝ වල ඒ ඔබගේ අදහස් අදාළ කරගෙන අපිට වැඩසටහන් කිරීමට ඉතාම පහසු වෙනවා. ඔබ සියලු දෙනාට ජයම ජය වේවා.